අවුරුදු කුමාරයා පිළිගන්න රටම ලෑස්ති. ඒත් මීට අවුරුදු 11කට කලින් වැලිවේරියේ ජනතාවට අවුරුදු කුමාරයා වෙනුවට පිළිගන්න සිද්ධ වුණේ මාරයා. ඒ ඛේද ජනක අවස්ථාවේදී අපේ රටේ සිටි ප්‍රකට පරිණත දේශපාලනඥයෙක් වන ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාටත් ජීවිත ඇහිමි වුණා. එතුමාගේ 11 වන ගුණානුස්මරණ උළෙල පැවැත් වුණේ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන්. දිවංගත ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 11 වැනි ගුණසමරු උත්සවය අද පැවැත්වුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද සමහර වෙලාවට හාමුදුරනේ ඊයේ පෙරදා පාර්ලිමේන්තුවේ කරපු කතා දිහා බැලුවම සමහර මන්ත්‍රීවරු කියපු දේවල් සමාජයේ ඉදිරියේ කතා කරන දේවල් නෙවෙයි. ඉතින් මේවා පාර්ලිමේන්තුව තුළ නොවිය යුතු දේවල්. කතා කළ යුත්තේ රණ්ඩුවේ යුත්තේ මං හිතන්නේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ රණ්ඩුනා විදිහට. ආණ්ඩු පක්ෂයේ කියත් විපක්ෂයේ කියත් ඔය ඇඹලයන් සරණේ කියන. ඒ කිසි විදක ඕගෙන් නරක වචනයක් පිටුනේ නැහැ. දවසක්ද ජයරාජ් කෙනෙක් එක්ක ඇවිල්ලා මට අපල තියනවා කියලා මැණික් ගලක් දාන්න කිව්වා. රතු මැණික් ගලක් දාන්න. ජයරාජ්ගේ ඇඟිල්ල දිවිච්ච මැණික් මුද්ද ගලවලා මට වඩා තරජන තියෙන ඔබතුමාට ඒක හින්දා මේක ඔබතුමා දාගන්න කියලා මට දුන්නා. ඒ මුද්දේ ජයරාජ් මැරෙන්න දින කීපයකට උඩදී මුද්දේ ගල වැටුණා. එතකොට මම හිතුවේ මට අපලයි. ජයරාජ් හිතුවෙත් මට තමයි ඒක නරක කියලා. අපිට නැති වුණේ මන්ත්‍රීවරයෙක් විතරක් නෙමෙයි හොඳ මිත්‍රයෙක්. මිනිසුන්ට ආදරය කරන මනුස්සයෙක්.